අයිබෝන් යාලුවනේ උනිතින්වාට සුබම සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි කතා කරන්නට යන්නේ මේ දිනවල ඉතාමත් ජනප්‍රිය දක්ෂ නවපුරපුර රංගන ශිල්පියා ශිල්පී තනත්තු ගැන. ඉතින් නැයි ගැන කියනට කලින් වට මුලින්ම මතක් කරනවා, ඔය තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැතිනම් මේ දැන්ම subscribe කරලා bell icon එක ක්‍රියාත්මක කරන්න. ශලිනි ප්‍රනාන්දු කිව්වම මේ වන විට නම් පුංචි තීර නරඹන ඕනම කෙනෙක් දන්නවා. ඊටත් එහා ලොක්කි කිව්වම දන්නේ කෙනෙක් නැහැ. ඉතින් දෙරණෙහි විකාශය වෙන ලොක්කි දෙක කතාවේ මේ දිනවල දැක ගන්න පුළුවන් ශලිනිට හැමෝගේම ආදරය ලැබෙනවා. ඉතින් ශලිනි ප්‍රනාන්දු කියන්නේ පුංචි තීර වගේම ඇගේ සැබෑ ජීවිතයේදීත් ඉතාම නිතරම චරිතයක්. දෙවැනි ඉනිමේ රංගනයෙන් දායක වුණු ශලිනි ප්‍රනාන්දු දෙවැනි ඉනිමේ නයින් වෙන්නේ දිගු කාලයක සිට දෙවැනි ඉනිමත් එක්ක රැඳී සිටි නිසයි. නමුත් ශලිනි කැමි චරිතවලට වැඩිපුර රංගනයෙන් දායක වෙන්නේ ඇගේ දිගු කෙස් කලඹත් ඊට හොඳ පිළිගැනීමක්. ඉතින් හරිම ආදරණීය විදියට දෙබස් වලින් ප්‍රේක්ෂකයන්ව ආමන්ත්‍රණය කරන ශලිනියගේ කුඩා කාලය ගැන මේ විදියටයි එක්තරා රූපවාහිනී වැඩසටහනකදී අදහස් දක්වලා තිබුණේ. මම ගොඩක් පොඩි කාලේ අපේ තාත්තා නැති වුණා. ඉතින් අම්මා ජොබ් එකක් කරලා අසල්ලි හොයාගෙන ටිකක් සෙටල් වෙනකම් මම ගොඩක් හිටියේ පුංචිලයික. ඉතින් ඉස්සර අම්මා මට බනිනකොට මම ඒ හැමදේම පොතක ලියනවා, අකුරක් නෑර. දුකට තමයි එහෙම කරන්නේ. පුංචිලාට මම ඒවා පෙන්නුවම එයාලා අම්මට බොරුවට බනිනවා. ඉතින් මේ ළඟකදී අම්මා මට කිව්වා ඒ පොත තවම අම්මා ළඟ තියෙයිලු. මෙන්න මේ විදිහටයි ජනප්‍රිය සුරූපී රංගන ශිල්පිනී ශලිනීගේ අදහස් අපිට දක්වලා තිබුණේ. ඉතින් අදට ඔයාලගෙන් සමුගන්නවා යන කලින් ඔයාලට මතක් කරනවා, ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැතිනම් මේ දැන්ම subscribe කරලා bell icon එකත් ක්‍රියාත්මක කරන්න.